සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කියලා හදන්නේ. හැබැයි හුලං නිසා මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් ගියා මේ කරපු වීඩියෝ එකේ. ඉතින් ඒකෙන් තමයි මේ වොයිස් දාන්න කියලා හිතුවේ. ඉතින් මේ ඉන්නේ අරලිය උණුවටන හොටෙල් එකේ උඩම ලොබි එකේ. ඉතින් ලස්සන වියව එකක් තියෙනවා, ලස්සන අහසක් තියෙනවා. ඉතින් බලන්න මේ තියෙන ඉස්සරහා හොටෙල් එකේ පල්ලෙහා පේන විදිය. ඉතින් කලින් උණුවටන වීඩියෝස් ටිකක් දැම්ම, එකත් ගිහිල්ලා බලන්න. එහෙනම් අපි ඉස්සරහට වීඩියෝ එක නරඹගෙන යන්. ලස්සන තැන් ගොඩක් තියෙනවා මේක උඩම ඔයගලන්ට පෙන්වන්න. ලස්සන ඒරියා එකක්, ලස්සන හොටෙල් එකක්. නැවතත් මේ ඩිප්ලෝමා ඇතුළෙන් තැන්කියු වෙරි මච් කියලා කියන්න. ඉතින් ගොඩක්ම ලංකාවේ අංග සම්පූර්ණ හොටෙල් එකක්. ඉතින් ලන්ච් එක ගන්න තියෙනවා, අපේ බෑග් පැක් කරන්න තියෙනවා. මේ හැමදේම තමයි ඉතින් ඔයාලන්ට පෙන්නන්න. මේ හොටෙල් එකේ තව දේවල් අපේ ගමන කොහොමද තියෙන්නේ, ඉවර වෙන්නේ කොහොමද, මේ හැමදේම පෙන්නන්න. ඉතින් හැඳිලා ඉන්න මගේ යාළුවෝ මේ රැකියේ එහෙම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලස්සනයි. ලංකාවේ මම දැකපු හොඳම හෝටලයක, දැවැන්ත නිර්මාණයක් මේ හොටෙල් එක. මේ ඇත්තටම අනිත් හොටෙල්ත් එක්ක තම ලොකු වෙනසක් දකින්න පුළුවන් හොටෙල් එකක්. ඉතින් ඔයාලට පේන වෙති මේකේ මේ බංකු මේ ෆොටු මැනේජ් කරලා වෙනම හැකීමක් විතර අරන්ගෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ උඩින්නම් බලනකොට මේ හොටෙල් එකේ ඉස්සරහා පැත්ත පල්ලෙහා පේන විදිය, බීච් එක පේන විදිය. ඉතින් කොච්චර හොඳ නිර්මාණයක්ද, කොච්චර සංචාර කර්මාන්තය දිනු කරන්න පුළුවන් නිර්මාණයක්ද කියන එක ඉතින් තව තවත් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේම කුලන්ට පේනව ඇති ලස්සන අහසක්. ඉතින් ඇත්තර මම ගොඩක් ආස කරන සුදුයි නිලුයි මේ ලස්සන අහස. ඇත්තර මේක මගේ කැමරාවට අසු කරගන්න මට පුළුවන් වුණා. ඉතින් මමත් බලාපොරොත්තු හිටියේ මේ වගේ අහසක් හම්බෙන එකක්. මොකද මගේ මේ 360 කැම් එකට මේ වගේ අහස්වල් ලස්සනට කැප්චර් කරගන්න පුළුවන් හින්දා. ඉතින් පේනදී මුහුද, ඒ වගේම වටේ තියෙන ගස්කොළන් මේ ගොඩක් ලස්සනට පේන විදිය. ඉතින් මම ගොඩක් ආස කරන දර්ශනයක්. ඉතින් ඔන්න ඔය වගේ අසිරිය මිදෙමින් මම තවත් මේකට ඇවිදින්න ගත්තා. ඔයාලට පේනවා ඇති ඊට පල්ලෙහෙන් තියෙන ඒරියා එක. ඉතින් මෙතන පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ තියෙන්නේ, බාර් ඒරියා එකක් වගේ පේනවා. ඉතින් ඒක මාර විදියට සුපිරිම වෙනස් මම ගිය හොටෙල් වලින් වෙනස් මම දැකීමක් ගත්ත හොටෙල් එකක්. ඉතින් මේ ගෞරවය යන්නවනේ මෙටෙක්නෝ ලංකා ආයතනයට. ඉතින් ඒ මෙට මම රැකියා කරන ආයතනය. ඉතින් ඔයාලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එක මට මිස් වෙච්ච වීඩියෝ එකක්. මීට කලින් හොටෙල් අරලිය එකේ උණවටුන හොටෙල් අරලිය එකේ වීඩියෝස් වීඩියෝ තුනක් හතරක් දාලා තිනවා. ඉතින් ඔයාලන් ගිහිල්ලා බලන්න ඒ වීඩියෝස් මගේ channel එකේ. ඉතින් ගොඩක්ම වෙනස්ම දේවල් තමයි අනිත් හොටෙල් රෙඩි මේකේ තියෙන. ඉතින් සර්විස් එක හොඳයි. මේ හොටෙල් එකේ කියනෝනේ වැඩ කරන සේවකයෝ ඉතාමත් සුවදශීලී වැඩ කරනවා. ඒ වගේම මැනේජ්මන්ට් එක සුපිරි. ඉතින් ඒගොල්ලෝගේ කිසිම ලොකු කමක් නැහැ. හැමෝටම ගුඩ් මෝර්නින්, ඒ වගේම සර් කියලා කතා කරනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ඇගිම්ම ඉල්ලා තියෙන. ඉතින් ඒක මාර වටිනවා. ඉතින් මොකද ලංකාවේ ගොඩක් ලෝකල්ස් නට සලකනව අඩුයි. ඉතින් නමුත් මම මේ දැක්කා අරලිය හොටෙල් එකේ පුදුම වෙනසක් අපි දැක්කා. ඉතින් කලින්ම අරලිය හොටෙල් කීපය දෙකකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ හැම හොටෙල් එකට වැඩිය මේකේ මැනේජ්මන්ට් එක සුපිරි කියලා කියන්න ඕනේ. ඉතින් මේ දකින්නේ
රවමට ඔගල් දකින්න මගේ 360 කැම්මකේ අරුමය තමයි. ඉතින් පල්ලෙහාම් පේන ඔගලන්ට ඒගොල්ලන්ගේ ඉස්පා ඒරියා එක, ඒ වගේම ඉස්සරහ රයූ එක මේ උඩම තමයි මම ඉන්නේ. ඉතින් අපි කවුරුත් ආදරය කරන උණවටුන, ඉතින් උණවටුන ගාල් උණවටුනේ තමයි මේ ලස්සන අචිරිය ඔගොල්ලෝ දකින්නේ. ඉතින් මගේ තේ මුළු ලෝකයක්ම ආදරය කරන උණවටුන තමයි මේ ලස්සනට ඔගොල්ලෝ පෙරෙන්නේ. ඉතින් මේකේ උඩදී අපිට හම් වෙන විශේෂම දේ තමයි ටෙලිස්කෝප් එකක්. ඒ කියන්නේ දුර දක්නයක් මේකේ හයි කරලා තියෙනවා. ඉතින් මම ෆස්ට් ටයිම් මේ වගේ එකකින් මේ දුර බලන්නේ. අපිට මුහුද ඈත තියෙන නැව් ඉත ගොඩක් ළඟට කරලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ටෙලිස්කෝප් එක හරහා. ඉතින් ඇත්තටම අපි ගොඩක් ඈත තියෙන නැව් වල ඉතාමත් සනීප දසුන් එකකින් බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ උඩට යන කට්ටියට, හොටෙල් එකේ උඩට ලොබි එකට යන කට්ටියට ගන්න පුළුවන් සුපිරිම අත්දැකීම. ඉතින් මේක මොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොන හරි ඉස්සරහ බැඳිලා වගේ තේරුණා. මං ඉතින් ලෙන්ස් කීල් කරන්න ඉතින් දක්සයින් පොඩ්ඩක් ඉස්සරහ පේ දැම්මා. ඉතින් පිහිදලා කළා තමයි ඉතින් මම බැලුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය ඈත තියෙන දේවල් ලං කරලා බලාගත්තේ. ඉතින් මේ බලන්න මේ ඒරියා කොච්චර ලස්සනද කියලා. ඉතින් ඇත්තටම මම ගොඩක් කැමති තැනක් නෝ එතන. ඉතින් මේ වීඩියෝ එකත් එහෙනම් අද මෙතනින් ඉවර කරනවා. එහෙනම් මේ දකින්නේ හොටෙල් එක ඉස්සරහ බලන්න එතන කොහොමද කියලා. ඇත්තටම ලස්සන ඒරියා එකක්. අපි එදා ආරම්භ කර අපේ උණුවටුන අරලිය හොටල් එකේ ගමන අපි මෙතනින් ඉවර කරන්න යන්නේ. මෙතනින් කිව්වට තා පැය කීපයකින් ලන්ච් අරන් ඉවර කරන්න යන්නේ. ඉතින් ඉතින් මේ ලස්සන ලොකේෂන් එකේ තව ගොඩක් දේවල් ඔගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔගොල්ලෝ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කියාගන්න. අපි තව දේවල් පෙන්නන්න වීඩියෝ එක ඉවරනකන් ඉඳලා ඔගොල්ලන් කමෙන්ට් එක ඔයාලගේ අදහස් යටින් අපිට දෙන්න. අනිවාර්යෙන් කරන්න ඕන වීඩියෝස් ගැන ඔගොල්ලෝ දැනුවත් කරන්න. ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් එකකින් ලස්සන වීඩියෝ එකකින් ලස්සන කෑමකින් බ්ලොග් එකකින් අපි හම්බ වෙනවා.